කංකසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවෙන් මාස දෙකක කාලයක් තුල මිලියන 22ක යකඩ ප්‍රමාණයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් චාමර සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු බවටත් ඒ සම්බන්ධව වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසටත් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති නීතිඥ ගාමිණී ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළා. හමුදා විවත් කළා මේක හොරකම් කරන්න ඉඩ හැරපු එක තමයි කරේ. අපි එක දවසක්වත් තාම මේක ඉවත් වෙන්න දුන්නේ නැහැ. මොකද ඉවත් වෙන්න දුන්නේ නැත්තේ මේ කෝටි ගානක දේපල 1990 ඉඳලා යුද හමුදා තමයි රැකගත්තේ. ඔවුන් ඉවත් කරා නම් අපි දැනගෙන හිටියා මේක මේ දේ වෙනවයි කියලා. ඉතින් ඒක දැන දැන මේක කරා නම් ඒකට වග කියන්න ඕන රාජ්‍ය ඇමතිවරයා අනිවාර්යෙන් වග කියන්න ඕන. ඒ වගේම සභාපතිතුමෝ අධ්‍යක්ෂක මණ්ඩලයත් වග කියන්න. මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. ඔබතුමා TID එකට කියන්න මම දැන් යනවා අත්තනංගුවට ගන්න කියලා. අත්තනංගුවට ගන්න ඕනේ මම වැරද්දක් කළා දිනන මොකද නිකම් පැමිණිලි දානවා නම් බෑ. මේ රාජ්‍ය අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් අනතුරුව පළ කළ අදහස්. ඔව් මම දැන් ඊයේ මේ ඇරස් කරන්න කියලානේ. තයාගේ පැමිණිල්ල තාම රෙජිස්ටර් වෙලා නැල්ලු. උගත් බුද්ධිමත් නීතිඥවරු නිකම් මේ පේමන්ට් එකේ ඉන්න මිනිස්සු විදිහට හැසිරෙන්න හොඳ නැහැ. වගකීමක් ඇතුව කටයුතු කරන්න ඕනේ. ඉතින් අපි පැමිණිල්ල දෙකක් දැම්මා. ආමියකේ දිගටම ඉන්නවා. හිටියා. නමුත් මේ වෙලාවේ ආමියකම වෙලා තියෙන්නේ ආමියක අර අනුකණ්ඩේක අඩුපාඩුවකට මීටර් 100ක් පිටිපස්සට ගත්තා. නැතුව ආමියක මේ ඇයින් වෙලා නැහැ. පිටිපස්සට මීටර් 100ක් ගන්නකොට අර පෞගේ කාලේ දීලා තිබ්බනේ කංකසන්තුරේ ඉඩන් ටික. ඒනික තමයි ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා කඩලා තියෙන්නේ. එයා මේ ඊයේ පෙරේද මේ අනුන්ගේ කුණු ගොඩක් බදාගෙන එයා මේ දඟලන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න. සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.